ඔබ විශ්වසනය පත් ගාත් කලින් වටකෙන ස්වාදභූපානී වන්ත්‍රී දාය ප්‍රධාන පෘතිවිකාශ සමඟයි අධත් එකතුවෙන්නේ ම චරිත තනංශය බමුණ හේත්‍ර. මම නිශාන්ති ිල්රුක්ෂයේ දවසුනුසුම් කළ පත් සිරස්තල ප්‍රථමෙන්. ඇමරිකාවේ ප්‍රධානයන් බලින් වටේ සංවර්ධනය වේගවත් කරන්න ජනපතිකෙන් සැලසුම්. කාලගුණේ අකාරුණිකත්වය. දහ නවයකට දිවි අහිමිකරද්දී නිර්තතික වැස්සත් වැඩි වන ලකුණු. කොරෝනා පොකුරට අදත් එදහස් හයසිය දහයක්. විමර්ශන නිමවනතෙක් පල්ට ආරක්ෂාව දෙෙන්නැයි අධිකරණෙන් නියෝග. මොන්ටසෝරියටත් ජාතික ප්‍රතිපත්තියක් අන්තර්ජාතික සංවර්තනය සඳහ වූ එක්සත් ජනපද ආතනේ ප්‍රධන යුදා කනමින් ස්විලක් කවතුල සිදුවන සංවර්ධන කටයුතු වේකවත්කිරීමට පෙවර කෙනෙනවා. ජනාධපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා හා අන්තර්ජාතික සංවර්ධනය සඳහ වූ එක්සත් ජනපද ආතනේ ශ්‍රීලංකා කාරයාලේ අධ්‍යක්ෂ රෙජ්ජේ ඇශ්ලිමන් මහතා සමඟ ජනාධපති කාරලේ පැවැති හමේද මේ පිළිබඳ සාකච්ඡා කරුණා. රට තුළ සංවර්තන කටයතු රැක් මෙමන විට සිදුකිරමින් පවදින අතර ඇැම් ව්‍යපෘති විධහේතුන් මත අක්‍රියෝ පවතිනවා. ඊට බලපාති කරුණු සොයාවලංවර්ථන කටේතු අවසන්කිරීමම පිළිබඳම මෙහිදීසාකච්ාකිරුණා. සවබභාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට තුළ දවැන්ත සංවර්තන ක්‍රාදාමයක් සැසුම් කරතිබෙනවා. ඊට අනුකූලව අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආතනේ ප්‍රධනමකින් කිරන සංවර්තන කටේතු පළදායිව ක්‍රියවට්නැගීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පින් වාදුන්න. මෙරිකාවෙන් පරිත්‍යයක්ක කළ තුළ පිළියෙන හයකට අධි කොවිත් මර්තන වෛත්‍ය හා සෞඛ්‍ය උපකර රගත් ගුවන්නනයක් පසු කියේතා මෙරටට පැමිනිියා. ඊට ස්තුූති පලකර ජනාධිපතිතුමා කොවිත් මර්තනය වෙනුවෙන් රජයහකෙනියන් වැඩ පිරිල පිබඳව දැනුවත් කළලා. ප්‍රදේශ රස්සකට බලපෑ අයහපත් කාලකුණෙන් පුද්ගලින් දෙලක්ෂ දහන් නම දහස් අටසේ හත්තෑ දෙනෙකු පේටාවට පත් වෙලා එන්නවා. කාලකුණේ හේත්තුවෙන් මේ කිය සංඛ්‍යාව දහ නමහෙදක්වා. ඉහලකයා. හෙට සහ අනිතාාධනියන් හේදී නිරිතදිකපදේශවලට ලැබෙන වැසි තත්වේ වැඩිවීමක් අපේක්ෂා කන බව කාලකරුවිද්‍යධපර්මේන්තුව සඳහන් කරනවා. දෙවෙේ න දිස්්‍රික් දහයකට අයහපත් කාලගුණින් බලපෑම් එල්ල වනා. ඒ ගම්පහා රක්්නපුර, කොළඹ පුත්තලම කලුතර නූරෙලිය කෑගල්ල මහනුවර කුරුණ කළ ාල්ල දිස්ට්‍රික්වලටයි. ම දිස්ත්‍රික්ල නිවාස විසක් පූර්ණ වශයෙන් හානයට පත් ඇති අතර අර්ධහා නිසිදුව ඇති නිවාස සංඛාව එත්දහස් පහක්. සුරක්ෂිත මධ්‍යස්ථාන හැත්ත පහක පුදගලයන් විසිදුන් දහස් එකසි හතලස් නවදෙනකුත් තාවකාලිකව රඳවාසිටින බවයි, ආපදා කළමනා කරන මධ්‍යස්ථනය දැනුම් දෙන්නේ. මෙ අතර දිවෙයින්නේ නිරිතදිග ප්‍රදේශවලට හෙට සහ අනිද්ධාධනයන් හේදී වැසිතත්තේ වැඩවීමක් අපේක්ෂා කෙරෙනවා. බස්නාහිට සබරගමුව වයිම පලාත්වලටත් ගල්ල මාතර නුවරෙලිය හා මහනුවර දිස්ට්‍රික් වලටත් මලමි හත්ත පහ ඉක්ම වූ තද වැස ඇතිවිය හැකි. අයහපත් කාලකුණියන් සමක අරනායක දෙවනගල අයකම ප්‍රදේශසිද වූ නාෑමින් එක පවුලෙ හතර දෙනකු ජීවිතක් ෂිටත් වුණනා. මව පියා පුතුහා දියනයයි මෙලෙස අවාසනාවත්තලෙස ජීවිතවලින් සමුගත්තේ. ඔවුන්ගේඉදේහයන් ඥාතිනිවෙසක තැන්පත් කරතිබූ අතර අවසන් කටයුතු දෙවනගල අල්ගම ප්‍රදේශේදී අද පෙර‍රුවේ සිදුකෙරුණ. ජලලින් වලින් ගම්පහ දිස්ට්‍රික්කේට ැඩි බලෆෑම් එල්ල වූ අතර බොහු ප්‍රදේශරසක් තවමත් ජලීෙන් යටබ පවදිනවා. ගම්පහා ගනේ මුල්ල ගම්පහ ජායල ප්‍රධහන මාර්ග ඇතළූ, අතුරු මාර්ගරසක් ජලයෙන් යටවීම හේතුවෙන්, ගමනා ගමනයට බාධා එල්ලවීති වෙනවා. කිරිදි විට අකරවිට පහල ගම ඔරු තුොට ප්‍රදේශේ නිවාසර්වරසක් ජලයෙන් යටවීම හේතුවෙන්, ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. මෙත්‍ර ගම්පහ දිස්ත්‍රික්කෙන් සලිකිය යුතු ප්‍රමාණයක් ජලයෙන් යටවීම සම්හතයෙන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලා. කාරතුක් බලපාල තියනවා පලවෙනික අප දශස් පහලුවට එෙල්ල අධේගේ මාර්ගය කනුවල හදන්තම යෝජනා කල බ පෞ්ගිය රජය පස්දාල පිරෝමෙන්ටිට ඒක යම් බලපෑමක් ඇතිවෙලා තියෙනවා. දෙවැනික සවිශ් මාර්ගය හදල තියනවා අයිවක හදන්න. එතන තිය අඩු පාඩු නිසා යම් බලපෑමක් සිද්වෙලා තියෙන. අවසාන වත් මේ ඇලිවේ ලිතික පිලිසකරේ ැසි රධික්ෂමහතේ ශික්්‍ය නනාකඇති ති මට අවු දායක පාලුවකට උඩද. ඊට පසෙ කිසිම දෙයක් කල නෑ පෞ්ගිය කාල් දැන් ඒකත් දිිපත්වත්තක සම්බන්දරල ඒ. කරන්න අපි කටයුතු කර යනවා. මේ තත්ව සියලුම දවල් බලපෑව මේ ගංවත්තු ඇිය සංචන සීම හා නිවෝතාය නීති උල්න්ගන කරන පිරිස්වලට එනිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමිත පොලිසිය පියව කෙනැ පෙනවාා. තොග විලඳදාම සදහහා සේලුම අර්ථක මධ්‍යස්ථාන හෙටස්සාහ අනිද්‍යාදිනයන් හිදිය ියරුත්ව තිැබෙනවා. සංචරඩ සේමා ක්‍රියාත්මක වන කාලය තුළ ජනතාවට වන අපහසුතා අවමකිරීම වෙනුවෙන් අ්‍යවශ්‍ය සේවා සඳහා ස්ටිකරයක්ක අද සිට හඳුන්වාදීමට පොලිසිය පියවරගත්තා. විවිධ ශේत्र වෙනුවවිෙන් වරණ ඉුල් हाකින් යुක්තවයි එම ස්ටික හඳන්වා දීති වෙන්නේ. දිවනි සෑම ප්‍රදේශයකදීම අත්‍යවශ්‍ය සේවා රත සඳහා එම ස්ටික ඇලවීමට පොලිසිය කටයුත්තු කළා. සංචරඩ සීමමා ක්‍රියාත්මක ලබනදා හතරවනදා දක්වා එම ්ටිකරය වලங்கு බවයි, පොලිසිය ප්‍රकाශ්‍ය කළේ එෙන්ම එම स्टටිකරය ලො නට ඇතුුුවීම සඳහ පාමණක් වලංගු බව පොලිසිය අවධාරණය කරනවා ඒ අවබාවික හොත් දැඩි නීතිමය පියවර ගන්න බයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිස්පති ජිත්‍රෝහණ හතා ප්‍රකාශ කළේ. මෙම ස්ට්‍රිකරය අලවා තිබනත් යම් සැකසාහිත වාහනයක් හමු පරීක්ෂාවක් සිදුකිරීමට පොලිසියට ආරක්ෂා හමුදාවන්ට කිසිම බාධාවක් නෑඒ පොලිස් මුලස්ථන මගින් විශේෂ නිවදධයක් නිහුත්ගරනු ලබ ්‍ර ලංන්කාව සිියලුම පොිස්ාන වෙත යම් කෙනෙක් අ්‍යවශ සේවාල සසාමාජක නොවල. න අවස්ථාවකද මාග ල් ග රති ංජ ීති ල් ග කරති න වන් ීතියාන ගන්න ්‍ර ර්ග මතරව නිරෝධයයින ක්‍රියාවලියයේ සඳහා යොමු කිරීම සෞඛ ල නිල් ීම ක් ෙට. ෙටදිනී සිට ිරේ අලවාන් නොවති වාහන කොළම නාකරට ඇතුළවීමට උත්සාහ කළහොත් දැඩිව නීති ක්‍රාත්මක කරන බව ජේෂ් නියෝජ පොලිස්පති දේශ බඳ දෙෙන්න්නකොන් මතාාව වසනවා නොගකුට ප්‍රදේශයේ වාහනවලට ස්ටික ඇලවීම අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. හෙට සිට මේ මෙහෙුම් තවත් අපි අයුර කරන බලාපොරත් වෙනවා සිිකර අලවා නොගෙන පස් අයිර පලාාතුළ සංචරනීමට පමෙන්න්න වාහනම්බන්ධෙන් දඩිව පරික්ෂක කරන්න ඒවා සබදධ දඩ නීති ක්‍ර ා ගට ලාොත්තු වෙන. ඒගේ යමසි හයකින් අ්‍යවස්සේාවට අදාලකෙනෙකුට අද දවසේදී. ඇවිල් තමගේ ස්ටිකර පත අලගන්න බැරුුණ හරක නගවක් ඇතිවි දශතාව වන්න හෙට වසේදත් පරිෂාකර බල ම අ්‍යවසේව දමශක කව ත ලියකවිල් පරිෂා කල ස්ටික ල විට ශකය යදනවා.ම වැඩි පිල් වෙල පිබඳත ජනතාව දැක්වූේ මෙවන් අදහස. ම කාති හො මකො නවෙ දා දනක ඒවුණට ේක යක කට හරි පසු වැඩ පිළිවෙල ෑන තින් පේවාන පහහිතන්නේ තිි ැකලනක සාර්ථකයි කියල තිකටම නක් නැ කිය අපපට පෙටල දකරේ අත්තන හොද ක් ර දන ඒක්‍ර ේ නතුව ්‍රාමසය කහ හරිමකහර අපේ පනවා හරි ක්‍රමයක් ැදවන හොේ ප්‍රමාදෝසය නැතුවන වට. ර් සිිත හා සුරක්ෂිත පලළමු වට මේ හෝටල් වල නවතන් ගටා විදේශිකැන්ස දහ පාමනක්, සුරබදු බලපත්ත්‍ර ක්‍රියාත්ම කිරීම සඳහා සුරාබදු ිපාර්තමදව අවසරලබාදීති වෙනවා. ොරෝනා ආසාධිතයන් දෙදහස් හයිසය දහ දෙනෙකු අදධනීති මෙරටින් හඳුනා කිනති වෙනවා. මෙ අතර ගැබිනිම අවරුන්ට කරෝනාා මර්දන එන්නත ලබාදීමේදී ප්‍රසවහා නාරිවේද වෛද්‍යවරයාගේ නිර්දේශය අනිවාර්ය බව සෞඛ්‍යංශ පවසනවා. මෙ අතර සංකුලතා සහිත මවරුන්ට එන්නත ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදීමටද තීරණය කරතිබෙනවා. මරටන් වාර්තාාවන සමස්ත කරුණ ආසාධිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හදදහස් නමසිහත් ලිස්තුක්. තිස්තහස් එකසි පනස්සාහිදිනිෙකු රෝහල්වල සහ අත්‍රමැදී ප්‍රති මධ්‍යස්ථානල ප්‍රතිකාර ලබනවා පුර්ණ සුවවෙලබූ සංඛ්‍යාව එක ක්ෂ හත්තේ යිදහත ලිස්පක්. ගම්පහා වැරල්ලවත් කොලිටෙක්ස් ඇගලුම් අයිතන පොවිD-19 අත්‍රමදි ප්‍රතිකා මධ්‍යස්ථායක් ලෙස සෞකසේවටෙක් කිරීම අමාත පවිත්‍ර ව්‍යචිමහත් මේගේ ප්‍රදනක්ත්වෙන්සිදු කරුණා. පලමු අදරිදිී ඇඳන් හස පහකින් සමන්විතව ඒ කටයුතු ක්‍රාත්ම කරනවා. දෙවන අදිරිදිී ඇඳන් එ දහස්දිසියක් කිරීමට නිවියි. ශේෂයෙන්ම රෝහල් ප්‍රතිකාර ලැබියවුතු අය ඉන්න ඉන්න රෝගීන්ගෙන් සියයට විස්සක්කම නමු අපි සියලු දෙනාම රෝහල් ගතකිරීමට තවල තුරුත් කටයතු කරෙනයා ශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන් වන එහෙත් කෝල් විද්‍යහනමේ රෝගය තිබෙන රෝගන් සඳහා තමයි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන අපේ ඇති කරම අඇ ප ැ ර න පපද ශක තු රෝගකවි තාාවත්ිකනින් ප්‍රතිකාර මධ්‍යථාන්ට ගෙනල්ල අශ කරන ප්‍රතිකාර ලබ දෙන්න පති න්සා ඒවින්ුවෙන් කැපවිච් සියලුම දෙනාට අපි ස්තූතිවන්තවන අපි බලාපපුත්තුම රල ොපම. දශිකය පුරවා ත්ස්ථාන කකිපයකම මේගේ ප්‍රතිකාරම ්‍යස්ථනක ඇති කරන්නට මෙට ඔක්සිජන් සැපන් රෝකින් සංක්‍යාව ඉහල යාම යනකතත්වයක් බව රචේ වයිත් නිල්ඩාරන්ගේ සංගමය පින් පතින පා ට්‍රේල් මයි මාසට අපට දත්වවාර්ාව කැටි ඉදිරිපත් කරම පුළුවන් ඔක්සිජන් මතය ඇපෙන සීයට හාසිය හතලස් එකකින් වැඩිගරත්තිනවා ශ්‍රී ලංකාව අනිතර ටෝල්ලට සාපේක්ෂය ලංකාව දකුණවාසියාවෙන් තුන්වෙෙන තැන්ට පත්තුල තියෙනවා. ඒකෙන් ඔබට පෙනී යනවා. අපි සංචරණ සීම පවත්වඇති ේරෝ. පාලන කරන්න උත්සාකරද්දි අපේ රෝගේ දරුණුකම කිස්සේත්ම අඩුවක් වෙලා නති බව. නැවත ති ජනතාවට ඉල්ලා සිට්නවා මේ සංචරන සීම අස්සේ අන්ඩ පුළුවන් ඉඩ ප්‍රස්ථ හැදෙනවනම් මේක අවබ්භාවිතා කරන්න එපා වගේ කැපවීම සීරසික් ිෂ්ට කරන්න එම නැතිවුණත් මේක බරපතලලෙස වේසනයක් දක්වා ගමන් කිරීම ැකියාව තවදදුටත්තිර. අතර ැබි වරුන්ට කොරුණා එන්නත ලබාතීමේති සංකුලතා සහිත මවරුන්ට ප්‍රමුඛතාව ලබාතින පපයි සෞකංශය සහන් කරන්නේ. දේශේම බම අගේ තිහට වඩා වැඩි කාන්තාවන් රෝගවලින් පෙළෙන කාන්තාවන්. අධි රුදර පීදනය දිය වැඩියාව අක්මාරෝග නිදන්ගත ශ්‍රසන රෝග වකුගඩු රෝග සහ හදවත් රෝග මගේ රෝග තත්ත්වවැන් වගින් පෙළෙනවනක් ඒ වගේම පිළිකා රෝග තත්ත්වයිින් සවක් ගොඩු ආශ්‍රිත රෝග තත්වලින් පෙෙනවනා. ත මේ කාන්තාවන් තමාපි එන්නත් කරන්නේ කොවි වෙලැක්වීමේ වැඩසරන්න සඳහා ඉදිරි පෙළ කටයුතු කරන ගර්භනීම අවරුන් ඉන්නවානම් ඒ අවරුන්ටත් මේ එන්නට ලබාදීමේ කටයුතු ආරම්භ කරනවා සංචරණ සීම උල්ලඟ නෙකිරීමේ චෝදරනා මත අත්තර ගොටගත් පුද්ගලයෙකු පොලිස් ජී ප්‍රතයෙන් පැනීමම් හේටවෙන්් බයම් මේ සිදධියයක් අදවාර්ත වනාා. මේ සම්න්ධයෙන් පොලිස නිධහරින් දෙදෙනකුගේ වැඩ තහනම් කරති බෙනවා. සිද්ධීටදාල දර්ශන සල්සිටවී කැමනාවකද සටහන්ම තිබුණා පානතුර උර පොලිස්ථානයකින් අතන ගටක්ත්තුදලක ොලිස් ජීප්‍රතයෙන් රැගෙනමින් සිටියේති ඔහු ජී ප්‍රතයෙන් පැත්තේ පානුදුර කෙසිල්ත්ත ප්‍රදේශේතිී තුළූ ස්වල් ලැබූ සැකරු පානතුර ොිකරුහොල්ට තුළත් කිරමින් පසු ඇප ලබාදීමට පොලිසිය පිවරගත්තා ප්‍රතිකාර ලබමවින් සිද එම පුදගලයා ම මේක කස්තිබෙනවා. සිදිය මේ කියගේ පනුතුර වැල්ලවත්ත පදේශය පදිංචි හතලිස් දෙහරති පුත් කළේ. සිදධියව අවස්ථාවේචී ප්‍රථයකමන්් කළ උපොලස් පරීක්ෂකවරයා හා පොලිස් සරෙන්වරයාගේ වැඩතානම් කරතිබෙනවා. එක්ස්පර්ල් නෞකාව සම්බාන්ධයෙන් විමර්ශන අවසන් වනතුරු නෞකාවට අරක්ෂාව සපෙන ලෙස අධිකරණය ඩාවකමුදාවත අද නියෝක කලාා. නෞකාව මදුබත්තීමෙන් බෙරක්ටට සිද වූ බලපැම් විමර්ශණයසින හා අනුකමිටු පහක්ත පත් කරතිබෙනවා. අතර එම නෞකාවේ වඩියෝ දත්තව රෙකොඩය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපර්ත්මෙන්න්තවට පාරදිීතබෙනවා. එක්ස්පර්ල් නෞකාව හේතුවෙන් මෙරට සිදු වූ බලපැම හා හානිය සම්බන්ධයෙන් අධකට නමත්්‍යශයේදී විශේෂ සකච්චාවක් පැවැත්වනා මෙනට පරිසර පද්දය දීවරකර්මාන්තය ආර්ථිකමෙන්න්ම විදේශෂේත්‍රෝලට සිද වූ බලපැම පිබඳ හිදී සකච්චා කරතිබෙනවා. මෙ අර නවකාව සම්බන්ධෙන් ගුවන් හමුදාව ආම්කර ඇති නිරීක්ෂණ කටේතු අකන්ඩව සිදු කරනවා. නෞකාවේ ඉන්දන කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්ෂකිරීම් සඳහා නවකමුදා කෙමුදුම් කණ්ඩයමක් අදදිනෙත් මෙහුම් සිදුකරතිබෙනවා. මේ අතර මේස් සම්බන්ධෙන් ගොුණු කළ නඩුව අලුත්කඩේ මහිස්ත්‍රත් අධිකරනේදී අද විභාගකිරුණා. එහත් නෞකාවේ කපිතාන්වරයා අධකරනය හමුව පෙනිසිටිය නැහැ. නෞකාවේ දේීය නියෝජිත සමාකම කළමනාකාර අධ්‍යක් ඇතුල හදෙකු සැකරවන්ලෙස නම් කර අධකරන හමට කැඳවිීම සහ නොතේසි නිකුත්ක ලෙසළල් එල්ීම අධිරනේ ප්‍රතික්ෂප කළලා. පරාධ පක්ෂ දෙ පාත්මතු වවෙන් පිනිිසි නෝජ ස ි න් ල් දාව ෙනකුන් මහතා ල්ලා සිටේ. අනතුරට පත් නවකාවේ දශීය නියෝජතය වශයෙන් කටයතුළ සීකොන්සෝටීම් ලංකා පෞද් කලික සමකම ලමනාකාර අධ්‍යක්ෂ අරුචන ෙට ාර ඇතුල ත්දෙකු සකරන් ලෙස නම් කර ඔවන්ට අිකර පෙනි ෙ කු කල. අරුණු සැලකාබලූ කොළඹ අතරේක මහිස්තරත් ශලනී පෙරිර මහත්මය ප්‍රකාශ කළේ සැකරුවන් අධිකරය හමුවට කැඳීම සඳහා නොතිී සිනිකුත් කිරීමට තමන්ට අධිකරන බලයක් නොමැති බවයි. නෞකාව හා නැව් නියෝජිත සමාගම අතර හෝ මාරහෝ විද්‍යුත් පනි විට පරීක්ෂාකරීමට, රහස්පොලීසිය අධිකරණින් අවසර ඉල්ලා සිටි අතර එම දත්ත ලබාතන ලෙස මහිස්ත්‍රත්වරිය අදාළ සමාගමට නියෝග කලා. පැමිනිල්ල ලබන පාහලවනතා යළි ැඳවීමට අධිකරණේ නියම කලා. පෙර පසල්ල අධ්‍යහාපනය විධ මත් ක්‍රමවේදකට යුම් කරන්න, ජාතික ප්‍රතිපත්්‍යයක් හඳුන් වාදුන්න කියලා රාජ මාතපියල් නිශාතමහතා පවසනවා. ප්‍රෝති පාර්थමන්තිවवे අධෙවති මධ්‍ය මොකදී අමා්‍යවරයා මේ බව ප්‍රकाශ කලා. මාසයිඉදලා අපි ෘුපියල් දෙසිය පනහක් වැනි දීමනාව ලබාගත්ත පෙරපාසල් ගුරුවරිය දෙදහස් පන්සේ දක්වා ලබාදීමේ ටැබිනට අනුමැතිය අපට ලැබුණ මෙතෙක්කල් අවිධමත්ව තිබිච්ච පෙරපාසල් පද්ධති විධමත් භාවයට පත් කරන්නට ජාතික ප්‍රතිපත්තියක් සැකස් කර ජාතික පතිපත්ය සම්පූර්ණම පිට පත අපි ජනාධිපෙත්තුමාට භාරදීමේ කර්තවවයත් මේ මාසෙෙන්ම ඉටු කරන්නේ බලාපොරොත්තුවෙන් එනිසා සෞභහක්ගේ පෙරපාසල නමින් එක පෙරපාසකට රපියල් විසිින්ධාගානේ සෑමල් දිස්ත්‍රික්කයම සෞභාගේ පරපාසල් පහ බැගින් ආරම්භ කරන්නටත් සියලු කටයුතු මේ වනවිට ඉප කරලති. මේ වර්සේ පෙරපාසල් එද්දහස් පන්සීකට ටුපියල් ලක්ස හය බැගි. අඩුපාඩුකන් තියෙන පෙරපාසල් ශක්තිමත් කරන්නට අපි ලබාදීමටත් මේ වනවිට කටයුතු කරනුම්. සෞඛ්‍ය අරක්ෂාවත ප්‍රමුකතාවතමින් ඉදිරිදී පාසල් ආරභකිීම පිළිබඳ සලකාබලන්න බව අමාත්‍ය මහාචර්ාවච චෙල් පිරි මතා ප්‍රකාශ කලා. පාසැල් විවෘත කරන දිනය පිළිබඳ නිශ්චත යමක් මේ අවස්ථාවදී කියන්න පුළුවන්කමන් නෑ. හද අපේ දූ දරුවන්. පුදුම විදිිය ආථථයකකට ලක් වෙලාදි වෙන. ඒත්ව පුළුවන් රන් ඉක්මට අවසාන කරලා පාසැල් විවෘත කිරීමදමයි රජයේ අබිලාශ. හැබැයි සියල් ලක්ම කරන්නට ඕනේ ඒක සාධකෙක්ට යදත් තමයි දරුවන්ගේ සෞඛ්‍ය. ඒ සම්බන්ධෙන් කිසිම අවධානමකට අපේ දූදරුවන් ලක්කිරීමට අපේ සූදානම් හැ. මේ අතර අධ්‍යාපනශයේ ප්‍රේ සම්පත්විදී යා මේ විෂමතාවවැලක්වීම සඳහා වැඩ පිල්වෙලක්තු ක්‍රියත්මකයි. විධ පලාත් දිිස්්‍රීක් ප්‍රාදේශලයකම් කොට්ටාශ අතර විශාල විෂමතාවයන් තියෙන. එනිසා අපි රාජ්‍ය ප්‍රතිපත්ති අරමුණු කරගතියුතුව තියෙනවා මේ විෂමතාවයන් තුලනය කිීම සඳහා. මෙතැනදී රාජ්‍ය නිලධහරීන් හැටියට විශාල වගකීමක් තියෙනවා මේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව කාර්යක්ෂමව පොළවේ ක්‍රියාත්මක කිරීම සඳහා. සපුකස් කන්ද තෙල් පිරිපාදුවේ සිදුවීම සම්න්ධෙන් ස්යාපැළිමට, අමාතයෝදේ ගම්මන් පෙළ බහතා කමිටු දෙකක් පත් කරතිබෙනවා. සගේ දා අදහැලුණු අධික වර්ශාවත් සමක සපුගස්කන්ධ තෙල් පිරිපාදේ ජලේ මිශ්‍රව තෙල් පිරිසුදු රීමට භාවිත කරන පවිත්‍රාගාර පදධතියක් වැසි ජලයෙන් පිරිමීමහත්තුවන් ජලයට තෙල් ිශ්‍රව පැවතුනා. මේ පිළබඳ පුළල් විර්ශණයක් සිදුකර ඊට බලපායිතිරුණ හළිකර ගනිීම සඳහයි අමාත්‍යවරයා මෙම කමිටු පත් කරතිබෙන්නේ සිදධියෙන් පිීඩාවට පච්චනතාවට කනිනමින් වන්දි ලපාදීම සඳහාද කමිටුවක් පත්කර ඇතිබවයි. බලශක්ති අමාත්‍ය කාරයාලය සඳහන් කරන්නේ. එම කමිටු වාර්තා දින්න දාහතරක්තුල ලබාදීමට නෙමිත. මේ සතියේඒ පාර්ලිමෙන්න් තුරැස්වීම හිටදිනට පමණක්ෂමා කිරීමට පක්ෂනාය කරැස්වීමේ දී අදතිීරණය කෙරුණා. යනු පෑ හය හමාර්ක කාලේකට පර්ලිමෙන් තුරැස්වීම සීම වනු ඇති. එපිළිබඳ මැති ඇමතිවරුන් අදහස් පල කලා. හ පලි මහිත දනශයම තුමයි සම්බඳු සකච්ච කන කතානග මත්ක් රක්ෂකන්සියල් කටයුතුරන න යිද්‍යන්ස අවශ්‍ය පසුුව හදලයන පාලිමේන්තුවත් දැතියන්න ර නිකුත් වැත් ි සහතරක්ම පුරුදී හරතියන්න්න බෑකරු න්න කාරණයයක් මොද පාලිමිේන්ව සවක පහගිය කාලද යය අවස්ථාවලදී අමේ කොරුණ වසංගයයට මුණ දන්න සිද්ද වන එනිසා අපි බොහම පරිස් මින් සෞක. නීතිරීය අගු අනුගනය කරමින්. අපේ උත්තරිතන පාලිමේන්තුව වෙරට පාලනය කර ස්සානය දන් ස ආදර්ශම ෙේෙටයුත්ත කරන්න රජ හට කතානාකතුමා අශ්‍ය තිීද අරන්තියනවා. පිටින්දු කර පලිමෙන්තුව හැ දිදේ පමණක්වත්වල මේ සති අනි දවස් කීපය පාලිමෙන්තුව පොත නැව. ගියපර පාලිමෙන්තු සැය පාත එලා වගේම අරසියලු සෞඛ්‍ය ීතය අරුගණය කරින් තමයි පවත්තන් යන්දුකරේ පුළුවන් තරම් අවශ්‍යම ප්‍රමාණ පමක් ඇැදවගෙන පාලමෙන්න්ව හතුුදේ ප්‍රශ්න උත්තර ැතු පලිේ රග ුකේ සියල මන්තීවර පක්ෂක්ෂ ි තරම රන ත්වය එක් අප සෞඛ්‍ය ීති අරුගම කියට කලළතුන්. මැතිවරණ හා ඡන්ද විමසීම් ක්‍රියාවලයේ ප්‍රතිශස් කරන වෙනුවෙන් මාජන අදහස් ලබා කනීම ලබන දා නම්වන දාහින් අවසැන් වඩවා. ඊට පෙරයෝජනා ලිතව දැුදර ෙයි පාර්ලිමින්තු විශේෂකාරක සභව ජනතාවට දැනුම් දෙන්නේ. ත්‍රිගුණා මලේ චීනවරාය ගුවන් හමුදාක් කඳවරෙන් ගුවන් ගත කෙරුණු සෙස්නා එකසේ පණහවර්ගේ ගුවන්යාය ත්‍රිකුණනාාමලේ එරක් කණ්ඩි කලපතිරීට හදිසේ ගොඩ පස්වාතිබෙනවා චීනවරයා ගහද කදරෙන් ගන් කතරු ගන් යානේ ඇතිව කාර්මික දෂක් හෙතුවුන්නේේ ඒරක් කණ්ඩි කලපපුතිරෙ ගොඩබස්වාතිබන්නේ. ය නිරුදත් වකට බැස්වීමට නමවා අමත්තීම හතුවින් ගුවන් අන්තුරක් වලක්වාගගේීම හැක බව ගොන්හමදාව පවසනවා නෙමට හ ආර න්තුරක් දුවන්න ඇති අර ෙස අන්තුර වලක්වාගනීමට හැකිව ඇත්තේ නේමවාගේ දක්ෂාවහතු වෙනයි. පැ පේට පසුව යාන පැවති කාර්ික දෝෂ නිවරති කිරීම ගුවන්හමුදා කාර්මික ශිල්පින් පිියර කනීමත් සමග ඒ යල් ගොන් කතකිරීමට කටීතු කරනා. කොරෝන වසංගතයෙන් අත්මිදීම සඳහා වෛද්‍ය උපරන හා විධ පරිත්‍යයාගැන් සඳහා විශාල පිරිසාක් එක්ව සිටනවා. අදත් ස්ථානකේපයකද එම පරිත්‍යයාගැන් සිදු කරුණ. කොළම්ඹප රාජි විද්‍යලයේ දිහස් එොළ හකණඩාෑම රපියල් ලියනයක් මනු ටිනාකම්ක නයුත් අත්්‍යවශ වෛත උපකරුතුකයක් සෞඛ්‍යමත්‍යයක් ශයට පරිත්‍යයක් කලා සෞඛ්‍යමමාත පවිත්‍රාව ්‍යාරචි ාත්මය අත්‍ය ශේදී එම බා් ාරගතා. රචී වෛත නිල්ධාරගේ සංගම සභාපති විශේෂඥ වෛද අනුද්පදදින මහත දතුලු පිරිසක් ටක් වුණා. හනුවර ධර්මරාජවි්‍යලිය දෙදහස් පහ ආදිශිෂ කණ්ඩායිම, මහනුවර මහරෝලට වෛද උපකරන පරිත්‍යයක්ග කලා රහල් අධ්‍යක්ෂවරයාඇතුළ පිරිසක්කටෙක් වුණා. රුණ හතුවන් පිඩාවට පත් මහවෙලි කලාප දයයික පවල් ොු දහසේ ස්තනකුස හ වෙලි ආහර ද්‍රව පාසල බාතීමට ේතු කෙරුා යා අත චමල් රජක්ෂ මහතාගේ උපදස් මතයි මහවෙලිධිකාරයේ අධ්‍යක්ෂජනන්වල් ීර් තිබී කොටග මහතාගේ හිවීම ඒ ක්‍රියාත්ම කරුණා අධ්‍යක්ෂ අයතන සංවර්ධන මහින්ද්‍ර අභ්‍යවර්තන මහතා හා නිවාසක ව්‍යපාර් කළපනකාරවරුන් බා්ඩ ෙදාදීමම අවස්ථාවටක් වුණා. ප්‍රථ විකාශයෙන් අනතුරුව විර විශේෂාන්ග පල පරදවන්. තරප ප ොෘ් විකාශෂතුල දට අපයි සමුකන්නවා ඔබට සුභරාත්ථයන්න අයි පෝවන් සුද්ද අපිට ඉතුරු කරලා ගිය දේවල් වගේම සුද්ධ අපෙන් උදුරගත්ත දේවළුත් ගොඩක් තියෙනවා. අපේ නිදහස අපෙන් උදුරගත්ත විතරක් නෙවෙයි සරුසාර වෙලා තිබ්බ මේ භූමියත් සුද්ධ අපෙන් ලියවිල්ලෙම්ම උදුරගත්තා. ඒ විතරක් නෙවෙයි ගොඩගන්න බැරිවිදිහටම විනාස කරලත් දැම්මා. අපේ මුතුන්මිත්තෝ හේනට කුමරට බැහලා යෝධය වගේ වැඩ කළේ. මේ සරුබිම තව තවත් සරුසාර කරලා. බත බුලතින් රටම ස්වැන්පෝෂිත කරන්නයි. ඒක ඒ විදිහටම සිද්ධ වනාා හැබැයි කුමරෙදි හේනෙදී කොරටුවේදී. වගාවට මුල්තැන වගේම, ංචි කුරමිිය කියහිදලා සතා සීපාවටත් ඉඩක් වෙෙන් වනා කිසිම දවසක අපේ මුතුන්මිත්තෝ වගාව රකින්න කියලා සතා සිවපාව නැති කරන්න වසක් විසක් ගැහවෙත් නැහැ කැවවෙත් නැහැ හැබැයි බඩවල් කටවල් පිරෙන්නම වගාව සරුසාර වනාා එතන තිබ්බා ලොකුම ලොකු රහසක් ඒ රහස තමයි අපේම පොහොර අපිම හදපු පොහොර අපේ පොළවට ගැලපෙන අපේ වගාවට හොඳටෝම ගැලපෙන අපේම පොහොර ඒවවල කිසිම වසක් විසක් තිබ්බෙන ැහැ. ගහකොලින් හොයාගත්ත. ගොමටිකෙන් හදාගත්ත. අපේම අපේම අපේ දෙයින් අපේම අය නිෂ්පාදනය කරපු අපේම පොහොර! මේ පොහොර දාලා තමයි අපේ මුතුන්මිත්තෝ කුඹුරු යායවල් අස්වැද්වේ. අතුකුටු පිරුුණේ ඒ පොහොරින් හැදිච්ච වීවලින් අපිට විතරක් නෙවෙයි පිටටටවල් වලටත් කන්න දෙන්න පුළුවන් විදිහටයි. ඉදා අපේ අත්තල මුත්තලා හාල්ගෝනිි ගොඩගැහුවේ හැබැයිතින් සුද්ධ ආවට පස්සේ මේ ඔක්කෝම සුද්ද වුණා අපිව යටත් කරගන්න සුදු උන්දලා මුලින්ම කළේ අපේ අයගේ මොලටික හෝදපුයක ඒකනම් ලස්සනට කෙරුණා මොකද අපේ කට්ටිය අන්දන්නත් කලින් ඇඳගන්න හොඳ ටෝම දන්නවා අපිම හදාගත්ත අපේම පෝරදාලා අපේම කෙම් ක්‍රමයට කෘමියාවත් එලවලා සරුසාර කරගත්ත හේනට කුමරට සුද්ධ හඳුන්වල දුන්නා රසායනික කියලා එකක්. රටින් එනවනං ඕන එකක් කියලා අපේ උන්දලා දිගට හරහට හේනට කුමරට විතරක් නෙවෙයි, දන්නෙම නැතුව තම තමන්ගේ බඩවල්වලටත් මේ වසවිස දාගත්තා. සුද්ධ අපිට දායාද කරපු මේ රසායනිික නිිසා. අපේ වගාව විනාස වනාාවිතරක් නෙවෙයි. යෝධයෝ වගේ වැඩකරපු මිනිිස්සුන්ගේ වකුකඩු ටිකත් විනාස්සවෙලා ගියා. සදාතනෙක ලෙඩ්ඩු ටික් ඉතිර වුණා මේ කතන්දරේ නිදහසත් හම්බුවෙලා අවුරුදු හැත්තෑ දෙකක් තිස්සේ. අපි හැමෝම කියෝ කියෝ හිටියා විතරයි. මේකත් හරයට අවුරුදු ත්තියක්ක් තිබ්බ යුද්ධෙේ වගේ. කියෝ කියියෝ හිටියා ඉවරයක්පුනේ නැහැ. මහින්ද මාාත්ත්‍ය ඇවිල්ලා නැත්තට නැති කරනකං කවුරුත් කළේ හිඟන්නගේ තුවාලෙ වගේ යුද්ධේ විකඩංකාපුයක රසායිනික පොහොර කතන්දරෙත් ඒකම තමයි. ගොඩක් අය, චන්දෙ කාලදි වේදිකාවල මොරදුන්න විතරයි. අනුරාධපුරේ පැත්තඉන්න සමහරක් අය වේදිකාවල කෑමොරදුන්නේ වකුකඩු දෙකම අතටරගෙන වගේ හැබැයි ආණ්ඩු ගත්තට පස්සේ මොන්න දෙයක්වත් නැහැ. රසායනික පොහොරටම ඉඩකඩ දුන්න විතරයි. හැබැයි දිනන්න බැහැකිීපු යුද්ධෙ දිනවන්න නායිකත්වය දුන්න එදා ආරක්ෂික ලේකම් අද ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිදුන් ලෝකෙම හෙල්ලුම් කන? ඊීරණයක් ගත්තා. ඒ තමයි වසායනික පොහොර රටට ගෙන්වන එකත්.රටේ හදන එකත් සම්පූර්ණයෙන්ම නවත්තලදානෙක. ඒ විතරක් නෙවෙයි වසක් විසක් නැතුවම හේනට කුමරට ගහන්න පුළුවන් කාබනිික පොහොරවලටම තැන දෙන්න. කාබනිික කිව්වහම සමහරක් උන්දලා හිතන්නේ මේ කොම්පොස් පොහොර විතරයි කියලා නැහැ. කාබනිික කිව්හම ස්ොභාව ධර්මයෙන්ම ගහකොලින්ම හොයාගන්න හරකග ගොමටිකින් හදාගන්න හොඳදේ විතරක් කලවං කරගත්ත පොහොරට තමයි කාබනිික පහෝර කියන්නේ ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. හැබැයි කවුරු කොහොම මොනවිදියට කිව්වත් ඒක තමයි අපිට ඔබිනමදේ. සුද්ද අපින් උදුරගත්ත වටිනාමදේ. අද සුදු මහත්තුරුන්ගේ රටේ හරි හරියට හැදෙනවා. අපි සුද්ධ හදන වසායනිකේ බොනවා ජනාධිපිරිතුමා මේ ගත්ත එඩිතර තීරණය අදට වැඩිය, එටට වටිනවා තව හත්මුතු පරම්පරාවකටම වසක් විසක් නැතුව බත්පිනාානක් බෙදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ හදනදුන්නේ මේක හරි අමාරු තීරණයක් අසීුරුම තීන්දුවක් අන්න ඒ එඩිතර තීන්දුව තමයි ගෝටාභය රාජපක්ෂ කියන සජු නායකත්වය ලෝකෙටම පෙන්නුවේ අපේ සමහරක්ට මේක වැදගත් නොවනට අද මුළු ලෝකෙම අපේ ජනපතිගේ එඩිතර තීන්දුවට හිස නවලා ඉවරයි! දරනම්බු දීලා ඉවරයි. ඒනිසා! සෆේල් ෆේල් ෆේල් කියලා කෑමොර දෙෙන අයට කියන්න තියෙන්නේ. එකම එක දෙයයි. කන්නාඩිය ඉස්සරහට ගිල්ලා බලන්න. ඇත්තටම ෆේල් කෞුද කියලා. විපරම පිටපත සුධර්මන් රොදලිය ගොඩගෙන්.